අයිබෝන් ගෙවෙන දවසේ උණුසුම පුවත් ඔබට කියන අයිටෙන් ප්‍රවෘත්ති සමගින් මම නිමේෂ චමත් සංකල්ප මම කුෂානි කෞශල්‍ය ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත වැඩි වැටුප් ලබන රැකියා උත්පාදනයට පස් අවුරුදු සැලැස්මක් මහින්ද නිව්යෝක් ටයිම්ස් විවාදයේ මගහරි රාජපක්ෂ මහත් මේකකටවත් එන්නේ නැහැ සිංගප්පූරුවේ ඉඳන් සිග්නල් එක දෙන උඹ කතා කරපන් ඒ තිදෙනාම විදේශගත වෙලා ඉන්න මැක්කොයි කුක්කොයි ගෙම්බොයි කෑ ගහනවා රාජපක්ෂ වරුන්ට මේවට උත්තර බඳින්න සිද්ධ වෙනවා මත්කල ගුවන්තොට පොලේ හවුල් ව්‍යාපාර කිවිසුම පාර්ලිමේන්තුවට අපි මේ නීතියානුකූලව දඬ පුළුවන් පියවර ගන්නවා මිසක් කොලේ වාලා ගහන්න කොඩිගල ගින්න තවදුරටත් පැතිරෙන ලකුණු न्यूयॉर्क टाइम्स पुवत्पते पलवु वार्ता पिलिबंद विवादय अद पार्लिमेंतुवेदी पैवत्तुना एहेत् मेम पुवत्पतेन चोदना एल्लिवी तिबेन हिटपु जनाधिपति पार्लिमेंतु मंत्री महिंद राजपक्ष महता पार्लिमेंतुट नोपेमिन विवादय मगहरीम विशेषत्वयक् गणपूर्णे नैतिकवेन पार्लिमेंतुव कल्तबीमटद मूलास्थनयट सिदुवुना රාජපක්ෂ මහත් මේකකටවත් එන්නේ නැහැ. දැන් අනුර දිසානායක සෝරයක ප්‍රශ්නයක් නෙමෙයි මේ වාද කරන්නේ. ඊළඟට අපි ගන්න ගන්න කැමති දැන් මෙතන මේ සභාවේ ආව ඡන්දයක් මොකද්ද? හම්මන්තොට වරායට සීනට බදුසාන දෙන වෙලාවේ මේ පාර්ලිමේන්තු විවාදයක් ආවා. ජනතා මිතුනේ අපි ඉල්ලුවා ඡන්දේ එකට විරුද්ධව මහින්ද රාජපක්ෂ මහත්තයා හිටියේ නැහැ. රාජපක්ෂ පවුලේ පුත්තු හිටියා මෙතන. ඡන්දේ දුන්නත් දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කියනවා මොකද්ද? එයා ඕන නඩුවකට එනවලු. නඩුව දැම්මම වාරණ නියෝග ගන්න. දැන් කියනවා ඕන විවාදයක් කරන්න ලෑස්තිලු. විවාද දැම්මට පස්සේ ඒකට බාධි පරලන. මේ විවාදයේ දැන් විමල් රත්නායක මන්ත්‍රීතුමත් විපක්ෂයේ වෙනුවෙන් කතා කරන්නේ. මේ විවාදයේ මේ වෙනකොට ආණ්ඩු පක්ෂයේ මගහරිමින් ඉන්නවා. තව කතිකව නම දෙනෙක් ඉන්නවා ආණ්ඩු පක්ෂයෙන්. මේකේ සම්ප්‍රදායක් තියෙනවා මේ කතාව ලබා දෙන විදිහේ. දැන් කෝකව ඉදි කතා කරන්න. අද මේ බරපතල චෝදනාව එල්ල වෙන රාජපක්ෂ පවුලේ කී දෙනෙක් මේ පාර්ලිමේන්තුව 3 දෙනෙක් නියෝජනය කරනවා එක්කෙනෙකුට මේ සභාවේ ඇවිල්ලා වාඩි වෙලා ඉන්න කොන්දක් තියනවද කියලා අඩුමතරමේ උත්තරයක් දෙන්න පුළුවන්කම තියනවද කියලා මේ සිද්ධිය වග උත්තරකාරව පැත්තකින් දෙද්දී මැක්කොයි කුක්කොයි ගෙම්බොයි කෑ ගහනවා මැක්කොයි ගෙම්බොයි කුක්කොයි දැඟලුවට අපි කලබල වෙන්නේ නැහැ මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි ඒ නිසා මම කියන්න කැමති අන්න අන්න නැගිට්ට කියන්න ගරු ඩලස් සරප්පන මම කිව්වේ නෑ නේ නෑ නෑ මන්ත්‍රීවරු එක්කොයි කියලා ඔබතුමා මැක්කෙක් කියලා වාර ගන්න ඕන නම් කියන්න නෑ ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි එතුමා කිව්වේ රාජපක්ෂ පවුලේ සමාජික 3 දෙනෙක් ඉන්නවා කෙනෙක්වත් ස්වභාවේ නැහැ උත්තර දෙන්න කියලා මං ඉතාලම ගෞරවයෙන් ඔබතුමාට දරුණු දෙන්න කැමති ඒ තිදෙනාම විදේශගත වෙලා ඉන්න බව මුළු රටම දන්න කාරණාවක් නෑ මේ වගේ යෝජනාවක් කරනකොට විදේශගත වෙන්න අපි දන්නෝ එහෙම ඇවිල්ලා උත්තර දෙන්න බෑ කියලා හැබැයි එහෙම තියෙද්දි මුලාසන ආරූඪ මන්ත්‍රීතුමනි ආණ්ඩු පක්ෂයේ කතිකෝ නැහැ කියලා බොළඳ තුට්ටු දෙකේ තර්ක ඉදිරිපත් කරන එක වැරදි මිලියන 1390 චෙක්පත් මාරු කරලා අරලියගහ මන්දිරයට බාර දුන්නා කියලා සාක්ෂි තියෙනවා මේ පිළිබඳ කරුණු පරීක්ෂා කිරීමේදී මුදල් සම්බන්ධව බාර දුන්නා කියලා පුද්ගලයා අරලියගහ මන්දිරයේදී සේවය කරපු හේමා මාදිවල කියන අයට බාර දුන්නා කියන්නේ හැබැයි ප්‍රශ්නේ මේ හේමා මාදිවල කියන අයද ජීවතුන් අතර නැහැ අපිට බරපතල සැකයක් තියෙනවා මේ හේමා මාදිවලගේ මරණය එක්ක අභිරහසක් එහෙම නැත්නම් අර දේසි ආච්චිගේ මැනික් මල්ල වගේ අලුත් තියරි එක හොරකම් කරලා ගමේ හොරු ටික ගමේ මැරිච්ච මිනිහට සල්ලි දුන්නා කියනවා ඒ වගේ තියරි එකක් මේක එමාගේ බිරිඳ කියනවා කිසිම මුදලක් අපිට හම්බුන්නේ නැහැ කියලා ඒ වගේම වාර්තා වෙලා තියෙනවා ඒ පවුල ඉතාම දිලුදු තත්වයෙන් කටයුතු කරනවා කියලා එහෙනම් මේ මරණයටපත් වුණු හේමා මාදිවලව ඉස්සරහට දාලා තමන්ගේ හොරකම් පොලින් ආවරණය වෙන්න උත්සාහ කරන රාජපක්ෂ වරුන්ට මේවට උත්තර බඳින්න සිද්ධ වෙනවා සිංගප්පූරුවට ගිහිල්ලා පැනලා ගිහිල්ලා හරියන්නේ නැහැ ලංකාවට ඇවිල්ලා මේ ගරු සභාවට ඇවිල්ලා උත්තර දෙන්න එතුමා බොහොම ප්‍රසිද්ධයි පන්සල් ගිහිල්ලා ඉර වගේ කෑ ගහනද හැබැයි පාර්ලිමේන්තු රෙන්නේ නැහැ ඒ උත්තර දෙන්න නැතුව මගහැරලා ඉන්න කෙම තේරෙනවා මේ හොරකම් වලට එතුමා සම්බන්ධයි කියලා තමුනාසලා මේ චෙක් වල පෙන්නලා තමුනාසලා පවුගේ දවස් ටිකේ බැසිල් රාජපක්ෂ මහත්තයාගේ දානවා නාමල් රාජපක්ෂ මහත්තයාගේ දානවා හිටපු ගම මේ අලුතෙන් අමුතුවෙන් එනවා මහින්දානන්ද අලුත් ගමගේ මා මිත්‍ර උගත් මන්ත්‍රීතුමා ඕනම් බොරුවක් ඇත්තක් කරන්න පුළුවන් ඉතාම දක්ෂ කතිකෙක් ජනප්‍රිය මුකරි කතිකයන් උත්සාහ කරනවා මේක තනි ක්‍රම බොරුවක් මඩක් ප්‍රාපයක් අතේපත් වෙන මමූලික බොරුවක් කියලා කියන්නේ ඒක සත්‍යයි කියලා දැන දැනම ඒක වහන්න හදන කෙනා ඒක අපරාධයක් ඉතින් මේක තමයි අද වෙලා තියෙන්නේ මේ සියලු දෙනා මේ සත්‍ය දන්නවා මේ සියලු දෙනා වගේම පුෂ්පා රාජපක්ෂ මැතිණියත් මේ සත්‍ය දන්නවා චීනු එහෙම ඇවිල්ලා සල්ලි දාන්නේ නැහැ කිසිම හේතුවක් නැතුව චීනට පිස්සුද එකපාර ඇල්ලේ ගුණවංශ ස්වාමින් වහන්සේගේ ගිනුමට ඩොලර් 38000ක් දහන්න චීනට පිස්සුද එහෙම
ඉතින් මේක බොරුවක් නෙමේ මම සහසුද්දෙන් කියනවා මෙතන වංචාවක් වෙලා තියෙනවා අපරාධයක් වෙලා තියෙනවා දූෂණයක් වෙලා තියෙනවා කරුණාකරලා මහින්ද රාජපක්ෂ මහත්මයාට නැවතත් මම කියනවා සිංගප්පූරේ හැංගිලා ඉන්න තුව ඇවිල්ලා මේකට මූණ දීලා දිවුරු ප්‍රසවත් දෙන්න මේ නිව්යෝක් ටයිම්ස් කියන ආයතනයට නඩුවක් දාලා ලංකාවට ඩොලර් කෝටි ගානක අලාභයක් ගන්න පුළුවන් අවස්ථාව එයිඳ හැංගෙන්න එපා මේකට හොඳ බහුගේ දවස්වල මේගොල්ලෝ චෝදනා කරේ බොහොම සුදනන් වශයෙන් එතකොට මම අහනවා මේ කියන විදිහට මේ චෙක්පත් බොරුද මේ චෙක්පත් මාරු කරගෙන නැද්ද එතකොට මේ රාජපක්ෂවරුන්ගේ බිරිඳෑවරුන්ට ආපු නමට මාපු චෙක්පත් බොරුද මේවට මං හිතන්නේ පිළිතුරු දිය යුතු රටක් යටත් කරගන්න පුළුවන් කඩුවෙන් ණය දීමෙන් සහ කොමිස්සුලි ඒක තමයි මේ පාර්ලිමේන්තුව අද ඔප්පු කොට තිබෙන්නේ. රටේ නායක චීන සමාගම විසින් මිලදී ගල තිබෙනවා නම්, ඒක රටේ මොනතරම් දේශපාලන අර්බුදයකට පත් විය යුතුද? නමුත් ඒවා ජනතාවට අදාළ නැහැ. ඒ තරමට පත්‍යම් වෙලා තිනවා තමුන්වංශගේ වංචා සහ දූෂණ. අඩුම තරමේ කුරුණෑගල මන්ත්‍රකම් පැත්තකින් තියන්න, අනාගතේ නායක වෙනක පැත්තකින් තියන්න, මේ රටේ පුරවැසියෙක් හැටියට යම් සමාගමක් විසින් මිලදී ආරං තියෙන බව එළදරව් වී තිබෙනවා නම්, ඒ පිළිබඳ මේ පාර්ලිමේන්තුවට මේ රටටත් කරුණ දිරිපත් කිරීම ඔහුගේ වගකීම නෙවෙයි. රටේ ආර්ථික වශයෙන් මහා උගුලකට හිර කරපු මේ ව්‍යාපෘති වලට කොමිස් කොල්ල කෑම් පිළිබඳව අපි කතා කරන්නේ. පුෂ්පා රාජපක්ෂලාට, සරණ ගුණවර්ධනලාට, මහින්ද රාජපක්ෂලාට මේ සමාගම් මූල්‍ය ආධාර දීපු ආකාරය පිළිබඳව අපි කතා කරන්නේ. බැසිල් රාජපක්ෂ මේකට උත්තර නොදුන්නට කමක් නැහැ. ඔහු වගේ කියන්නේ ඇමරිකන් ජනතාවට. ඔය ඇමරිකන් ප්‍රවාසි. හැබැයි මේ රටේ ප්‍රවාසියෙක් මහින්ද රාජපක්ෂ මහත්මයා. මොන දේශප්‍රේමයට මේක ආරක්ෂා කරන්න පුළුවන්කම තිබෙන්නේ. මේ ගනුදෙනු ආරක්ෂා කළ හැකි වන්නේ රාජපක්ෂ මහත්මයාගේ පැවැත්මයි, තමන්ගේ දේශපාලන පැවැත්මයි සමපාත විචයට පමණයි. රාජපක්ෂගෙන් තොර දේශපාලනක නැතියට පමණයි රාජපක්ෂ පවුලට තව තවත් ආවඩ කිරීමෙන් තව තවත් සුරතල් කිරීමෙන් තව තවත් උංග උඩු කුක්කුංග වෙනායට පමණයි මේක ආරක්ෂා කළ කියන්නේ අඩුමතර මේකට ඇරෙහි වෙන්න බැරන් නිහඬ වෙන්න පුළුවන් වෙන්න ඕන හැබැයි නිහඬ විදල තඩක් නැහැ සිංගප්පූරේ ඉඳන් සිග්නල් එක දෙන උඹ කතා කරපන් උඹ කෑ ගහපන් උඹ හපන් දැන් ස්ථාර නියෝග ප්‍රශ්න උඹ දැන් මේක කියපන් උඹ වෙන ප්‍රශ්නයක් ගනි එහෙම රූකඩ වගේ නූල් වලට නැට වෙන රූකඩ කණ්ඩායමක් තමයි මේ කණ්ඩායම ඉහළ ආදායම් සහිත රැකියා උත්පාදනය හා කඩිනම් සංවර්ධනය අපේක්ෂාවෙන් පස් අවුරුදු ජාතික අපනයන උපාය මාර්ගික සැලැස්ම එළිදැක්වීම අද සිදු කෙරුණා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. ඉහළ අපනයනයක් ළඟා කර ගැනීම, නව රැකියා නිර්මාණය කිරීම ආදිය මෙම ව්‍යාපෘතියේ ඉලක්කයයි. යුරෝපා ශ්‍රී ලංකා වෙළඳ සහයෝගිතා ව්‍යාපෘතිය හරහා යුරෝපා සංගමය මීට අරමුදල් සම්පාදනය කරනවා. වසර 2022 වන විට ඇමරිකා ඩොලර් බිලියන 28ක අපනයන ආදායමක් අත්කර ගැනීම අපේක්ෂාවයි. මෙරට රාජ්‍ය හා පෞද්ගලික පාර්ශවකරුවන් 600කගේ පමණ අදහස් හා යෝජනා තුළින් මෙය සකස් කර තිබෙනවා. අපනයනයේ ඉහළ නැංවීමට අවශ්‍ය තරඟකාරීත්වයද මෙමගින් ඇති කෙරෙනවා. මැති ඇමතිවරුන් විදේශ නියෝජිතයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. ශ්‍රී ලංකන් ගුවන් සමාගම තුළ ශ්‍රේණිය 12 යටතේ කිසිදු පාරදුෘෂ්‍ය භාවයකින් තොරව තනතුරු රසක් නිර්මාණය කොට ඇති බව හෙළිවුණා. ඒ ශ්‍රී ලංකන් ගුවන් සමාගම ශ්‍රී ලංකා කේටරින් සහ මිහින් ලංකා යන ආයතනවල සිදුවී ඇතැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් සුවබැලීම සඳහා පත් කළ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි කැඳ වූ අවස්ථාවේදී. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ශ්‍රේණිය 12 යටතේ ජ්‍යෙෂ්ඨ තනතුරු ක්‍රියාත්මක වනවා. එහිදී එම තනතුරු සඳහා ඉහළ වැටුප් සහ වරප්‍රසාද හිමිවන බවයි කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ජාල සැපයුම් කරන හා පර්යේෂණ කළමනාකාරිණී ප්‍රියදර්ශිනී එපිටවල මහත්මිය සඳහන් කළේ. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඉහළ කළමනාකාරීත්වය සඳහා දෙපාර්තමේන්තු 4කට පුද්ගලයන් බදවා ගැනීමේදී අනුගමනය කළ ක්‍රියාපිළිවෙත පිළිබඳ කිසි ලෙසකත් සෑහීමකට පත්විය නොහැකි බවයි ඇය පැවසුවේ. මූල්‍ය පාඩු ලබමින් සිටි ශ්‍රී ලංකා ගුවන් සමාගමට එවන් තනතුරු නිර්මාණය කිරීම මගින් තවදුරටත් බරක් පැටවෙන බව ඇය පෙන්වා දුන්නා. මේ අතර ජ්‍යෙෂ්ඨ කළමනාකරුවෙකු වන මහේෂ් නානායකර් මහතා කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් සඳහන් කළේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම තුළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය නිසි පරිදි සිදු නොවන බවයි. ප්‍රචාරණ කටයුතු සම්බන්ධයෙන් සේවා සැපයූ කුමා ස්ටිගස් ආයතනය ශ්‍රී ලංකන් ගුවන් සමාගම සමඟ පැවති ගිවිසුම් උල්ලංඝනය කරමින් කටයුතු කළ අවස්ථා රැසක් පවතින බවද ඒ මහතා සඳහන් කළා. ප්‍රචාරක පූර්ව සඳහා ලබාගත යුතු නිසි රක්ෂණ ප්‍රතිපත්තිද ඔවුන් ලබාගෙන නැති බවයි මෙහිදී අනාවරණය වුණේ. මත්තල ගුවන් තොටුපොළ ඉදිකරමින් පසුගිය රජය විශාල මුදලක් විනාශ කර ඇති බව අමාත්‍ය පාටලී චම්පික රණවක මහතා පවසනවා. කටුනායක ගුවන් තොටුපොළේ දෙවෙනි ගුවන්පතය හදන්න තිබුණේ 2007 දී.
කටුනායක හදන්න තිබිච්ච දෙවෙනි ගුවන්පතේ තමයි මත්තලට ආරංචිය. ඒකෙන් සිද්ධ වෙලා තියෙන කටුනායක තවදුරටත් තව ගුවන් යානා ගොඩ බාන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. මත්තලට කවුරුවත් ගුවන් යානා ගෙනියන්නේ නැහැ. ඉතින් රටනායක කාර්ය වෙලා තියෙනවා. ඊට අමතරව කටුනායක වෙන්න ඕන සංවර්ධනය වෙලා නැති නිසා ගුවන් තොටුපළ සම්පූර්ණයෙන්ම වැළකීලා තියෙනවා. ඒක සම්පූර්ණයෙන්ම වග කියන්න ඕනේ. ඉවක් බවක් නැතුව ණය අරගෙන තමන්ගේ ගම තමන්ගේ පවුල රැකගන්න කටයුතු කරපු මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ඒ සංවර්ධනය. අනුරාධපුර නගරයේ ජීවත් වෙන ජනතාවගේ ගැටලු විසඳීම වෙනුවෙන් කුම්භිච්චං කුලම ප්‍රදේශයේදී ජංගම සේවාවක් අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ඉඩම් ගැටලු විසඳීම සඳහා දීප ව්‍යාප්තව පැවැත්වෙන ජංගම සේවාවේ දෙවන අදියර ලෙසයි මෙය සංවිධාන කර තිබුණේ. මත්තල ගුවන් තොටුපළ පිළිබඳ හවුල් ව්‍යාපාර ගිවිසුම අත්සන් කිරීමට පෙර පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බව අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පවසනවා. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ මතු කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. මත්තල ගුවන් තොටුපළ විදේශීය අයිතිකට පැවරීමේ කවරහු පියවරක් ආණ්ඩුව විසින් ගනු ලැබ තිබේද? එහි අයිතියේ වෙනස් වීමකට අදාළ අත්සන් තැබීම සඳහා ගිවිසුමක් සකස් කරන ලැබ තිබේද? හවුල් ව්‍යාපාර සමාගමක් හදලා හවුල් ව්‍යාපාර සමාගම මගින් මේ ගුවන් තොටුපළ පාලනය කිරීමට 70%ක කොටස ඉන්දිය ගුවන් තොටුපළ අධිකාරිය මිලදී ගැනීමටත් ඒ මිලදී ගන්නා මුදලින් අපි බලාපොරොත්තු වුණේ මේ තියෙන ණය කන්දරාව ගෙවලා දාන්න. දෙවන ගුවන් තොටුපළ හැටියට මත්තල හදිසි හැම අවස්ථාවක දෙම පාවිච්චි කරන්න පුළුවන්කම තිබෙනවා. ඔව්. ඉතින් ඒ දෙවැනි ගුවන් තොටුපළ ඇයි ඔබේ අතේ තබා ගන්න නැත්තේ? මේක වෙන කාටවත් දෙන්නේ නැහනේ. මේක හවුල් ව්‍යාපාරයක් හැටියට ඉන්දියාවේ හරි වෙන රටක් හරි ඇවිල්ලා මේ ගුවන් තොටුපළ උස්සගෙන මඳුරවාසීන්ට කොහෙට යන්නේ නැහැ. වශ්‍යතාවයක් ඒ කාලේ හරියට තිබුණා නම් අවුරුදු ගණනාවක් මෙයාලා ආණ්ඩුවේ ඉන්න කාලේ නඩත්තු කරනකොට ඒකේ වර්ෂයකට රුපියල් 15,000කවත් ආදායමක් උපයන්න බැරුව ණය ගෙවන්න බැරුව පාඩු වින්දේ ඇයි කියලා මං අහන්න කැමති. කොටි ගානක් ණය අරගෙන ඉවර කළම දැම්මා. එහෙම ගිවිසුමක් ආවට ගියාට අත්සන් කරන්න බෑ. ඒක මේ පාර්ලිමේන්තුවට එනවා. ඉතින් පාර්ලිමේන්තුව ඒ විදිහට සම්මත කරොත් ඒක කරන්න පුළුවන් නැත්නම් එතනින්ම මේ කාරණේ ඉවරයි. ඉතින් ඒ නිසා අපි මේ නීතියානුකූලව ගන්න පුළුවන් පියවර ගන්නවා මිසක් කොලේ වාලා ගහන්න නැති බව කියන්න කැමතියි. හදිසි ආපදා තත්ත්වයකට මුහුණ දීම සඳහා සෑම ග්‍රාම සේවා වසමකම ස්වේච්ඡා බලකායක් ගොඩනගන බව රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා අද පාර්ලිමේන්තුවේදී කියා සිටියා. දිගින් දිගටම ගම් වතුර එක පැත්තක අනිත් පැත්තෙන් නියගය අනිත් පැත්තෙන් දැන් සුළඟ ඇවිල්ලා මේ අනුව ලංකාව දැන් මේ ආපදා අනතුරු තර්ජණයෙන් ලෝකේ හතරවෙනි රාජ්‍ය බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි දැන් සූදානම් කරගෙන යන ගරු දිමුන් දිසානායක ඇමතුමත් මාත් අමාත්‍යාංශ නිලධාරීන් කස් සෑම ග්‍රාම සේවා වසමකම ත්‍රිවිධ හමුදාවේ දින දෙකක පුහුණුවක් ලබලා දීලා ස්වේච්ඡා බලනිය සකස් කිරීම ආපදා සාහන සේවා නිලධාරීන් සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන් එම ආපදාවට ලක් වෙන ප්‍රදේශයට යන තෙක් කටයුතු ක්‍රියාත්මක කරන්න පුළුවන් හමුදාවක් අද අපි තා ඉක්මනින් 2014 වසරේ තමන්ගේ රජයක් පැවති සමයේ මත්තල ගුවන්තොටුපොළේ නිරීක්ෂණ චාරිකාවකට පැමිණි එවකට විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසකට පහර දීම වැරදි ක්‍රියාවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා පවසනවා. ඒ මාධ්‍ය හමුවකට එක් වෙමින් දිනය 2014 වසරේ අප්‍රේල් මස 17 වනදා විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් මත්තල ගුවන්තොටුපොළට ගමන් කළේ එහි සිදු වූ දැවැන්ත විනාශයන් පිළිබඳ සොයා බැලීමටයි. එහෙත් මත්තලදී අවාසනාවන්ත ලෙස ඔවුන්ට මැර ප්‍රහාරයකට ලක්වීමටයි සිදු වුණේ. එහෙත් පසුකිය සඳුදා මත්තල ගුවන්තොටුපොළට ගිය ඒකාපත්ත විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට එවැනි අවාසනාවන්ත තත්ත්වයකට මුහුණ දීමට සිදු වූයේ නැහැ. ඔවුන්ට ගුවන් තොටුපළ තුළ නිදහසේ ගමන් කරමින් අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට හැකි වුණා. මේ අනුව 2014 වසරේ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට අත් වූ තත්ත්වය සාධාරණ නොවන බවයි සනත් නිශාන්ත මන්ත්‍රීවරයා කියා සිටින්නේ. අතර අපි කනගාටු වෙනවා ඒ අපේ කාලේ එහෙම සිද්ධියක් වෙච්ච එක ගැන. අපි වැරද්දක් වුණා නම් ඒ වැරද්දයි බාර ගන්න ඕනනේ. එදා අපි ඒ ඡායාරූපවල දැක්කේ එරාජ් කියලා නගරාධිපතිවරයෙක් තමයි පිස්තෝලයක් කරන්න පස්සෙන් ගියේ. මොනරාගල කුඹුක්කන කොඩිගල කන්දේ හටගත් ගින්නෙන් අක්කර 100%කට අධික ප්‍රමාණයක් මේ වන විටත් විනාශ වී තිබෙනවා. ගින්න තවදුරටත් පැතිර යමින් පවතින බවයි අප වාර්තාකරුව පවසන්නේ. කොඩිගල කඳුමුදුන දක්වා මේ වන විට ගින්න ව්‍යාප්තව පවතිනවා. මෙහි ඇති වටිනා දැව වර්ග රැසක්ද ගින්නට හසු වීමෙන් විනාශ වී තිබෙනවා. ප්‍රදේශයේ පවත්නා නියන් තත්ත්වය හා දැඩි සුලග හේතුවෙන් ගින්න ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතිනවා. ගිනිනිවීමේ කටයුතු සඳහා යුද හමුදාවද යොදවාගෙන ඇති බව ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කරනවා. එය පාලනය කර ගැනීමට අපොහොසත් වුවහොත් දැවැන්ත විනාශයක් සිදුවිය හැකි බවයි අප වාර්තාකරු කියා සිටින්නේ.
IDM විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය මණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා. උපාධි දහරින් හා ඩිප්ලෝමා පාඨමාලා හැදෑරූ විශාල පිරිසකට මෙහිදී උපාධිය හා සහතිකපත් පිරිනැඹුණා. උත්සවයේ පැවැතුනේ අමාත්‍ය සාකල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙනුයි. බකින්හැම්ෂයාර් විශ්වවිද්‍යාලයේ උපකුලපති ආචාර්ය සේන් මාකේනි, ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ කැනඩා තානාපති ඩේවිඩ් මැකිනන්, ITN මාධ්‍යාලයේ සභාපතිනි තිලකා ජයසුන්දර යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුණා. මෙරට වෙළඳපොළෙහි භාණ්ඩ මිල සම්බන්ධයෙන් බොහෝ දෙනා අදහස් පළ කරන්නේ තමන්ට ආවේණික ආකාරයටයි. මාධ්‍ය තුළින් පවා ඒ සම්බන්ධ නිසිතක් සේරුවක් සිදුවන බවක් දක්නට ලැබෙන්නේ නැහැ. සහලතුළු අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ රසක මිල ගණන සම්බන්ධව ජනතාව තුළ ඇත්තේ දුරවබෝධ තත්ත්වයක්. මෙරට ඉන්ධන, ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ බොහොමයක මිල ගණන් තවමත් පවතින්නේ පසුගිය රජ යටතේ 2014 වසරේ පැවති මිල ගණන් වලට පහලින්. එහෙත් ඇතැම් කූට වෙළඳ ඒකාධිකාරීන් සිය භාණ්ඩවල මිල ඉහළ දමමින් අධික ලාභ ඉපයීමක යෙදෙනවා. 2014 වසරේ පෙට්‍රල් ලීටරයක මිල පැවතුනේ රුපියල් 165ක් ලෙසයි. එය වත්මන් රජ යටතේ රුපියල් 117ක් දක්වා මිල පහළ දෙමූ අතර මෑතක ඉහළ ගිය මිල ගණන් අනුව වුවද තවමත් පවතින්නේ රුපියල් 145ක සීමාවේ. පසුගිය රජය සමයේ ඩීසල් ලීටරයක් අලෙවි කළේ රුපියල් 130කටයි. එම මිල වත්මන් රජ යටතේ රුපියල් 95ක් දක්වා අඩු කළා. මේ වන විට ඩීසල් ලීටරයක මිල රුපියල් 118ක්. තිරිගු පිටි කිලෝග්‍රෑම් එකක් පසුගිය රජය සමයේ අලෙවි කළේ රුපියල් 110කටයි. එම මිල වත්මන් රජ යටතේ තවමත් රුපියල් 85ත් 90ත් අතර අලෙවි කිරෙනවා. 2014 වන විට මෙරට සහල් කිලෝග්‍රෑම් එකක වෙළඳපොළ මිල වූයේ රුපියල් 60ත් 150ත් අතරයි. 2016 වන විට රුපියල් 60ත් 90ත් සීමාවේ පැවති සහල් මිල අසාමාන්‍ය ලෙස 2017 වසරේ ඉහළ යාමට හේතු වූයේ දිගු කාලීන වියලි කාලගුණයයි. මේ වන විට සහල් මිල රුපියල් 65ත් 115ත් අතර මිලක් දක්වා රුපියල් 5ත් 7ත් අතර මිලකින් පහළ ගොස් තිබෙනවා. ඊට හේතු වී ඇත්තේ මෙවර යලකන්නේ වී නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 124ක් ලැබීමයි. මෙවර යලකන්නේ අපි බලාපොරොත්තු වුණාට වඩා හොඳ තත්ත්වයක් මේ වෙනකොටත් පවතිනවා. සහල් වෙළඳපොළ තුලත් මිල පහළ යාමේ තත්ත්වයක් මේ වෙනකොටත් දක්නට ලැබෙනවා. විශේෂයෙන්ම රටේ සමස්ත ජනතාවගෙන් 75% 80%ක් පමණම පරිභෝජනය කරන්නේ නාඩු සහල්. ඒතකොට මේ නාඩු සහල් වල පසුගිය මාස කිහිපයට සාපේක්ෂව මේ වෙනකොට රුපියල් 6ත් 8ත් අතර අඩු මිල පහළ යාමේ තත්ත්වයක් දක්නට ලැබෙනවා. අවශ්‍ය ප්‍රමාණයට සහල් නිෂ්පාදනය කරගන්න බැරි වුණ අපේ එකම අවස්ථාවේ කන්න තුනක් අපිට අසාර්ථක වෙච්ච නිසා. ඒ ප්‍රතිඵලයක් හැටියට තමයි සහල් විශේෂයෙන්ම ආනයනය කරන්න සිද්ධ වුණේ. සහල් වෙළඳපොළ තුල මිල මට්ටම ඉහළ අසාමාන්‍ය ලෙස වෙළඳපොළ මිල ඉහළ දැමූ එක් පාරිභෝගික භාණ්ඩයක් වූයේ බිත්තරයි. බිත්තරයක මිල මේ වන විට වෙළඳපොළේ රුපියල් 18ත් 20ත් තරම් අසාමාන්‍ය මිල ඉහළ යාමක් පෙන්නුම් කරනවා. තරයක් කියන එකේ පවතින මිල දැන්ට වෙළඳපොළ තුල අසාමාන්‍ය මිලක් තමයි තියෙන්නේ. මේ නිසා රුපියල් 16කට වඩා අඩු මට්ටමක මිලක් පැවතියා නම් ඒක බොහෝ දුරට අපිට අනුමත කරන්න පුළුවන්. නමුත් රුපියල් 20 25 සීමාව දක්වා බිත්තරයක් මිල යනවා කියන්නේ ඒක වෙළඳපොළ තුල පැවතිය නොහැකි දෙයක්. මොකද මේ ඉල්ලුම් සපයීම බලවේග හරහා තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. ඒක කිසිසේත්ම විය යුතු තත්වයක් නොවේ. ඉදිරි සතිය තුල ජීවනදන් කමිටුව තුල අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා මේ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග මොකක්ද කියන එක. රටේ පුද්ගලයෙකුගේ වියදම ගණනය කළ විට ඉන් 54%ක් ආහාර නොවන කාණ්ඩවලට අයත්. ආහාර කාණ්ඩයේ සඳහා වියදම් කරනුයේ 46%ක්. මෙම ප්‍රතිශතයෙන් 8%ක් වියදම් කරනුයේ සහල් පරිභෝජනයටයි. 6%ක් පොල් සඳහාද 4%ක් එළවලු සඳහාද එක් පුද්ගලයෙකු වියදම් කරනවා. මෙම කාණ්ඩ තුනෙන් එළවලු හැර සෙසු කාණ්ඩ දෙකෙහිම පවතින්නේ මිල පහළ යාමක්. මේ මස 25 වන දිනින් පසුව එළවලු මෙන්ම සෙසු අත්‍යවශ්‍ය ද්‍රව්‍යයන්හිද මිල පහළ යාමක් සිදුවන බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පරීක්ෂණ ආයතනය පෙන්වා දෙනවා. සිංගප්පූරු වෙළඳ කිවිසුම පිළිබඳ අසත්‍ය ප්‍රචාර පැතිරවීමෙන් වළකින ලෙසත් මෙම කිවිසුම හරහා රටට ආර්ථික වාසි රැසක් සැලසෙන බවත් රාජ්‍ය මාත්‍ය ඉරන් වික්‍රමරත්න මහතා පවසනවා. සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. මේ වෙළඳ කිවිසුම පාවිච්චි කරලා සිංගප්පූරුව එක මේ රටේ ඇවිල්ලා ලාභයට දේවල් රටට දාලා අපේ කර්මාන්ත විනාශ කරන්න පුළුවන් කියලා. ඒක කරන්න බැහැ. මොකද ඇන්ටි ඩම්පින් ඇන් සේෆ්ගාඩ් මෙෂර්ස් කියලා පනතක් අපි පාර්ලිමේන්තුවට ගෙනල්ලා සම්මත කළා. මේ සිංගප්පූරුවේ වෙළඳ කිවිසුම ක්‍රියාත්මක වෙන්නේ ඊට පස්සේ. ඒක කරන්නම බැහැ.
තව බියක් තියෙනවා. කිව්වා මේක හරහා ඒ රටින් මේ රටට ඇවිල්ලා වැඩ කරයි කියලා. ඇත්තට මේක වෙලා නැහැ. එක වෙලඳ කිව්සුමකත් වෙලා නැහැ. නමුත් වෙලඳ කිව්සුම ඇති වෙන්න ප්‍රථම ඉඳලා නිදහසේ වෘත්තීය වේදින්ට රටෙන් රටට යන්න පුළුවන් වීම. අපි ඒක දාලා නැහැ එකම වෙලඳ කිව්සුමක්. අපි ඒක ඒ විදියටම තබලා තිනවා, ඒ විදියටම ආරක්ෂා කරලා තිනවා. ගම්පෙරළිය ජාතික වැඩසටහන පසුගියදා නිකවරටියේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. එම ආරම්භක ව්‍යාපෘතිය මේ වන විට සාර්ථකව ක්‍රියාත්මකයි. ඒ සම්බන්ධයෙන් මේ වාර්තාව නිරෝෂ සංජීවකෙන්. ග්‍රාමීය සංවර්ධනයේ සැබෑ පෙරළිය ගම්පෙරළිය වැඩසටහන මේ මුඩත්ව වැවෙන් ආරම්භ වුණා. මේ වෙන විට එහි සංවර්ධන කටයුතු ඉතාමත්ම කඩිනමින් සිදුවන ආකාරයක් තමයි අපිට දකින්නට ලැබෙන්නේ. මෙහි පවතින විශේෂත්වය තමයි ග්‍රාමීය ප්‍රජාව හා රාජ්‍ය නිලධාරීන් සියලු දෙනා එක්ව සහභාගීත්ව ප්‍රවේශයක් තුළින් ඉතාමත්ම සාර්ථකව ගමේ අවශ්‍යතා ඉටු කරගන්නා ආකාරය. ඒ වගේම තමයි ශ්‍රී ලංකා යුද හමුදාව මේ කටයුතු සියල්ල ඉතාමත්ම ක්‍රමවත්ව අධීක්ෂණය කරන ආකාරයක් අපිට දකින්නට ලැබෙනවා. මුඩත්ව මහවැවේ ප්‍රතිසංස්කරණ කටයුතු මෙවර විට ඉතා සාර්ථකව සිදුවෙමින් පවතිනවා. තද වැසි හේතුවෙන් පසුගියදා මෙම වැවේ බැම්ම කැඩියාමෙන් ගොවි ජනතාව මහත් අසීරුතාවකට පත් වුණා. ඒ අනුව ගම්පෙරළිය වැඩසටහන යටතේ වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කෙරුණේ. මේ සඳහා රුපියල් 46,75,000ක් වැය කරනවා. වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීම පිළිබඳ ජනතාව දැඩි ප්‍රසාදය පළ කරනවා. අපි ජීවත් වුණේ මේ වැවෙන්. ගොවිතැන් කටයුතු කරලා ජීවත් වෙන කට්ටිය මේ ගමේ ඔක්කොම ඉන්නේ. ඒක හින්දා වැව හැදෙන එක ගැන නම් ගොඩ සතුටුයි. කියන්න බැරි තරම් සතුටුයි වැව හැදෙන එක ගැන. 100% සාර්ථකයි කියලා මට නම් හිතෙනවා ඉතින්. මේ පවතින රජයේ අතිගරු ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් ස්තුති පුද කරන්න ඕනේ මේ වාගේ වැඩසටහන ගමට ගෙනල්ලා මේ වාගේ සාර්ථකවම මේ වැඩ කටයුතු කරගෙන එම සම්බන්ධව ඉතාම සාර්ථකින් වැඩසටහන යනවා. ගොවි සංවිධාන අපි සියලු දෙනාම ග්‍රාමසේක මහත්තයා ගොවි නියම මිස් අපි ඔක්කොම මෙතන හරියට බලලා මේ වැඩේ ගමේ සිදුවන මෙම සංවර්ධන පෙරළියත් සමග රටම පෙරළියකට ලක්වන බව නිසැකයි. අද මේ ගම්මානයේ සංවර්ධනයේ පෙරළිය ආරම්භ නැසෙම හෙට ඔබේ ගමේත් සංවර්ධනයේ පෙරළිය ගම්පෙරළිය ව්‍යාපෘති හරහා ආරම්භනවා ඇති. මම ස්වාධීන රූපවාහිනිය වෙනුවෙන් නිරෝෂ් සංජීව. වර්තමානයේ වන විට රටේ අපරාධ ඉහළ ගොස් ඇති බවට විපක්ෂයේ ඇතමුන් චෝදනා කරනවා. එහෙත් සංඛ්‍යා ලේඛන වාර්තානුව පෙනී යන්නේ අපරාධ ඉහළ ගොස් නැති බවයි. එමෙන්ම වත්පන් රජ යටතේ අපරාධවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම ඉහළ ගොස් ඇති බවද සහතික වනවා. පසුගිය රජයේ සමයේ නම් 2013 වසරේදී මිනිස් ඝාතන 586ක් සිදුව තිබෙනවා. එහෙත් වත්මන් රජ යටතේ පසුගිය වසරේ මනුෂ්‍ය ඝාතන 452ක් දක්වා අඩු වී තිබෙනවා. එනම් එම වසර දෙක සැසඳීමේදී ඝාතන සිදුවීම් 134ක් අඩු වී තිබෙනවා. ඒ අනුව මනුෂ්‍ය ඝාතන ඉහළ ගොස් නැති බව සංඛ්‍යා ලේඛන අනුව සහතික වනවා. එම වසර දෙක යලි සැසඳීමේදී 2013 වසරේ සිදු වූ මනුෂ්‍ය ඝාතන 586න් විසඳුම් ලබා දී ඇත්තේ 523කට පමණයි. ඒ අනුව එම වසරේ ඝාතන සිදුවීම් 63කට විසඳුම් ලබා දීමට පැවති රජයට නොහැකි වී තිබෙනවා. 2017 වසරේ සිදු වූ මනුෂ්‍ය ඝාතන වලින් විසඳුම් ලබා දීමට නොහැකි වී ඇත්තේ සිද්ධීන් 32කට පමණයි. මේ අනුවද පෙනී යන්නේ වත්මන් රජයේ සමයේ මනුෂ්‍ය ඝාතන සිදු කළ අපරාධකරුවන් අත්අඩංගුවටගෙන නීතිය ක්‍රියාත්මක කිරීම ඉහළ ගොස් ඇති බවයි. ස්ත්‍රී දූෂණ සම්බන්ධයෙන් සලකා බැලීමේදීද මෙම තත්ත්වය පැහැදිලි වනවා. 2013 වසරේ ස්ත්‍රී දූෂණ 2181ක් සිදු ඇති බව පොලිස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා. ඒ පසුගිය පාලන සමයේ තත්ත්වයයි. පසුගිය වසරේ ස්ත්‍රී දූෂණ 1732ක් සිදුව තිබෙනවා. මේ අනුව බැලීමේදී ස්ත්‍රී දූෂණ අපරාධ 449කින් අඩු වී ඇති බව සහතිකයි. තත්ත්වය එසේ හෙයින් දේශපාලන වාසිතකා අපරාධ සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ සිදු නොකරන ලෙසට ජනතාව මෙන්ම බොහෝ දේශපාලඥයින්ද ඉල්ලා සිටිනවා. මේ රටේ වැඩිම අපරාධ ප්‍රමාණයක් සිද්ධ වෙලා තියෙන්නේ 2013. එතකොට ජනාධිපති මහින්ද රාජපක්ෂ, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ 2017 ඒ සංවිධානාත්මක අපරාධ වාර්තා වෙලා තියෙන්නේ 30,000යි. එදා 55,000යි. ඒරේ 55,000 යටතේ මිනිමැරුම්, පැහැර ගැනීම්, ඒ වගේම මත්ද්‍රව්‍ය ජාවාරම් ආදී සිද්ධ වුණා. ආණ්ඩුවට සම්බන්ධ පාතාල ලෝකේ ආරක්ෂා වුණා. ආණ්ඩුවට සම්බන්ධ නැති පාතාල ලෝකේ තමයි මර්ධනය කළේ. අද එහෙම නැහැ. නව ව්‍යවස්ථාවක් සාදා නිම කර ඇති බව බොහෝ තැන්වල කතාබහට ලක්වනවා. නමුත් එහි සැබෑ තත්ත්වය පිළිබඳ තොරතුරු දැනගැනීමේ පනත යටතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයෙන් අප විමසීමක් කළා. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා වන මෙහෙයුම් කමිටුව ඊයේ දිනේ රැස් වුණා.
ඒදී දැනට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය සඳහා ඉදිරිපත් කර තිබෙන වාර්තාවල මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව අනු කමිටු වාර්තා 6 දේශපාලන පක්ෂවල මත යන සියල්ල සලකා නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ මූලික ලේඛනයක් සැකසීම අරමුණ වී තිබෙනවා. මෙම විද්වත් කමිටුව සිදු කරනුයේ මූලික ලේඛනයක් සැකසීම පමණයි. අවසාන කිටුම්පත සැකසීම සඳහා මෙම කමිටුවට ප්‍රතිපාදන නොමැත. මූලික ලේඛනය මත සිදු කරන සාකච්ඡාවෙන් පසුව මෙහෙයුම් කමිටුව අවසාන ලේඛනයක් හෝ කිටුම්පත පිළිබඳ තීරණයක් ගෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයට ඉදිරිපත් කළ යුතු වනවා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය විසින් 2016 මුල් අවධියේ රැස් වෙන විට 10 දෙනෙක්ගෙන් යුත් විද්වත් මඩුල්ලක් පත් වුණා. ඒ විද්වතුන් අතර ඉන්නවා මහාචාර්යවරු ඉන්නවා, ආචාර්යවරු ඉන්නවා, නීතිඥයෝ ඉන්නවා, සමාජ විද්‍යාව සම්බන්ධයෙන් දැනුමක් තියෙන විශේෂඥයෙක් තියෙන කට්ටිය ඉන්නවා. දෙකෙක් දේශපාලන පක්ෂවලින් අපි යෝජනා තුලින් මෙම විද්වත් මණ්ඩලය පත්වීමක් මුල් අවස්ථාවේ සිද්ධ වුණා. මේගොල්ලන්ගේ ප්‍රධාන කාර්යභාරය තමයි මෙම ක්‍රියාවලියේදී මෙහෙයුම් කමිටුවේ සැලකිල්ලට භාජනය වීම සඳහා සකසන ලේඛන සඳහා අවශ්‍ය තාක්ෂණික සහ නීතිමය සහය ලබා දෙන්න. විද්වත් මණ්ඩලයට දැන්වීමක් කරා. මාසක හෝ මාස එකමාරක වගේ කාලයක් තුලදී අවසාන වශයෙන් සාකච්ඡා වට ආරම්භ කිරීමට පාදක කර ගැනීම සඳහා ලේඛනයක් සකස් කිරීම. නමුත් එහිදී ඇත්තටම සිද්ධවෙච්ච කාරණය තමයි එක ලේඛනයක් වෙනුවට ලේඛන දෙකක් ඉදිරිපත් වීමක් සිද්ධ වුණා. ලේඛන දෙකක් ඉදිරිපත් වීම තුලින්ම අපිට පෙනියනවා මෙම විද්වත් මඩුල්ල තුළ හෘද සාක්ෂියට එකඟව තමන්ගේ මතයට පක්ෂපාතීව ඒකෙක් අදහස් ඉදිරිපත් කිරීමක් සිද්ධ වෙලා තියෙනවා. එකඟතාවයට ඒමට නොහැකි වීම කරුණු කාරණා කීපයක් මත සිදුවෙන්න පුළුවන්. ලේඛනවල ආකෘතිය. එහෙමත් නැත්නම් අන්තර්ගත. එහෙම නැත්නම් එම ලේඛන විද්වත් මඩුල්ල තුළ සාධපු ක්‍රියාවලිය. ඉතින් එතෙන්දී මෙහෙයුම් කමිටුව මෙම කරුණ සැලකිල්ලට අරගෙන දැනුම් දීමක් කරා. නැවත වාරයක් රැස් වෙලා මෙම ලේඛන දෙකේ කරුණු සෝහෝ ඒ වෙනස්කමකට භාජනය වෙන යම් යම් ස්ථාන තියෙනවා නම් ඒ පිළිබඳව සාකච්ඡා කළා. හැමෝගේම එකඟතාවය සමග සියලුම විද්වතුන්ගේ එකඟතාවය සමග තනි ලේඛනයක් සති දෙකක් කාලයක් තුළ පැකිතාතික්මට ඉදිරිපත් කිරීමට දැනුම් දීමක් සිදු වුණා. සිය දරුවා සමග ගමන් කරමින් සොරකමේ නිරත තරුණ මවක අත්අඩංගුවට ගැනීමට නිට්ටපුව පොලිසිය සමත් වුණා. 23 හැවිරිදි මෙම කාන්තාව සොරකමේ නිරත වන ආකාරය CCTV කැමරාවල හොඳින් සටහන් වී තිබුණා. ඇය ත්‍රිරෝද රථවලින් විවිධ ප්‍රදේශවලට ගමන් කරමින් කොළියට දෙන නිවාස තිබේ දැයි සොයන මුවාවෙන් මෙම සොරකමේ නිරත වනවා. එහිදී නිවසියන් නොමැති නිවාසවලින් විවිධ භාණ්ඩ සොරකම් කර ඇති බවයි පොලිසිය පවසන්නේ. ඇය සන්තකයේ තිබී රන් භාණ්ඩ, ලැප්ටොප් පරිගණක මෙන්ම සොරකම් කළ සෙල්ලම් භාණ්ඩ කීපයක්ද අත්අඩංගුවට ගත්තා. ඇතැම් රන් භාණ්ඩ මේ වන විටත් උකස් කර තිබෙනවා. අත්අඩංගුවටගත් භාණ්ඩවල වටිනාකම රුපියල් ලක්ෂ 15ක් පමණ වනවා. ITN ප්‍රවෘත්ති තුළින් කළ හෙළිදරව්වත් සමග කලාවැව අලිවංගුව ගම්මානයේ ජනතාවට තවදුරටත් ආධාර ලැබෙමින් පවතිනවා. ගල්නෑව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ කලාවැව නෑගම්පහ අලිවංගුව ගම්මානයේ ජනතාව විඳින දුෂ්කර ජීවිතය පිළිබඳ ITN ප්‍රවෘත්ති මගින් හෙළි කළා. යනුව මෙම ජනතාවට උපකාර කිරීමට බොහෝ පිරිසක් ඉදිරිපත් වුණා. යනුව ඇමරිකාවේ මිසුරි ප්‍රාන්තයේ භාවනා මධ්‍යස්ථානාධිපති පූජ්‍ය තවලම බෝධිසිංහ ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය මෙම ජනතාවට අවශ්‍ය වියලි ආහාර මෙන්ම දරුවන්ට අවශ්‍ය පොත්පත් පරිත්‍යාග කළා. අසරණ ජනතාව වෙනුවෙන් ITN සිදු කරන මෙහෙවර අගය කළ යුතු බවයි උන්වහන්සේ මෙහිදී කියා සිටියේ. ප්‍රවෘත්ති විකාශයෙන් අනතුරුව තත්පර 180 විශේෂාංගයේ බලාපොරොත්තු වන්න. ප්‍රවෘත්ති සවිස්තරාත්මකව දැනගැනීමට පිවිසෙන්න www.itnnews.lk අපගේ වෙබ් අඩවියට. ITN ප්‍රවෘත්ති අදට අවසන්. සුබ රාත්‍රියක්. නීතිය හමුවේ පලා යන්නේ හොරුන්ය. තමන් වරදක් කර ඇති බව දන්නා විට නීතියෙන් ගැලවීමක් නැති බව දන්නා විට දඬුවම් විදීමට සිදුවන බව දන්නා විට හොරු පලායයි. අද එවැනි දිනයකි. අද පාර්ලිමේන්තුව හමුවේ විවාදයට බඳුන් වූයේ නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ හෙළිදරව්වය. පසුගිය ජනාධිපතිවරණ සමයේදී මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ව්‍යාපාරයට චීන සමාගමක් විසින් ඩොලර් මිලියන 7.6 මුදලක් ලබා දීම සම්බන්ධයෙන් එම පුවත්පත තොරතුරු හෙළි කර තිබිනි. හම්බන්තොට වරාය ඉදිකිරීම චීන සමාගමක් වෙත පැවරීම වෙනුවෙන් ඊට සන්තෝෂමත් ලෙස මෙම මුදල් ලබාගත් අය යනුවෙන් චෝදනාවක් මහින්ද රාජපක්ෂට එල්ල වී තිබේ.
ඊට ඇඳුණු තවත්තරතුරු ගණනාවක්ද මේ වන විට හෙළිවෙමින් තිබේ. එහෙත් මහින්ද රාජපක්ෂ ඒ සම්බන්ධයෙන් නිහඬය. තවමත් ඊට පැහැදිලි නිවැරදි යුක්ති සහගත උත්තරයක් ඔහු ලබා දී නැත. මේ මගඩිය ගැන තොරතුරු වාර්තා කළ මෙරට මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන්ට තර්ජනය කිරීම නම් සිදුව තිබේ. ඒ මහින්දලාගේ සුපුරුදු ක්‍රමය නිසාය. තමන් වැරදි කර නැත්නම් චෝදනා හමුවේ කොන්දපණ ඇතිව පෙනී සිටිය යුතුය. අද පාර්ලිමේන්තු විවාදය වූ මහින්දට ඒ සඳහා යොදාගත හැකිව තිබින. එහෙත් මහින්ද ඊටද සහභාගී නොවි මෙරටින් පලා ගොස් තිබේ. අද පාර්ලිමේන්තුවේ හමුවේ මේ සම්බන්ධයෙන් වන විවාදය පැවැත්වෙන බව මීට සතියකටත් පෙර තීරණය කර ඒ බව දැනුම් දී තිබින. කොන්ද පණ ඇති දේශපාලකයෙකු නම් අභියෝගවලට බය නැති නායකයෙකු නම් තමන් නිවැරදි බව ඍජුව පවසන්නට හැකි නායකයෙකු නම් මෙහෙම පැදුරටත් නොකියා පලා යන්නේ නැත. මිනිමරමින් තර්ජනයෙන් ගර්ජනයෙන් ඒකාධිපති පවුල් පාලනයක් තුවක්කුවේ බලෙන් නඩත්තු කරගෙන මහා වීරයන්ව වැජඹුණද රාජපක්ෂලා යනු කොන්ද පණ නැති දේශපාලන නිවටියන් බව දැන් පැහැදිලිය. ත්‍රිවිධ හමුදාව ජීවිත පරිත්‍යාගයෙන් සටන් කර දිනාගත් ජයග්‍රහණය ගෝටාස් බෝ නමින් පොතක් ලියමින් එය අයිති කරගත් කඩදාසි වීරයෙකු වන ගෝටාබේ රාජපක්ෂද අද නීතියට බියෙන් සැඟවෙන්නට උත්සාහ ගන්නකි. ඇවන්ගාඩ් චෝදනා හමුවේ නීතිය ක්‍රියාත්මක වීම වළක්වා ගැනීමට දැඩි උත්සාහයක් දරන්නකි. පොලිස් අත්අඩංගුවට ගනී යයි බියෙන් පසුවෙන්නකි. මහා දේශප්‍රේමීන් ජාත්‍යාලයෙන් පිරුණු ජාතික වීරයන් ලෙස පෙනී සිටින මේ රාජපක්ෂලා යනු සැබවින්ම රට විකුණන් කාපු දේශපාලන කැනහිලුන් බව හෙළිදරව් වී හමාරය. මේ රටේ ඉතිහාසය තුළ රටේ බිම් කොටසක් වෙනත් රටකට විකුණා දැමූ පාලකයෙක් වේ නම් ඒ රාජපක්ෂය. අතයට සන්තෝසම්වලට රට උකස් කළා නම් ඒ රාජපක්ෂය. රටේ යහපාලනයට සංවර්ධනයට එරෙහි වෙමින් බොරු වපුරමින් අද රට ජාතිවාදයෙන් ආගම්වාදයෙන් ගිනි තියන්නට සැරසෙන්නේද මේ රාජපක්ෂය. මෙහෙව් රාජපක්ෂලා යලි මේ රටට ඕනෑම නැත. දැනට මේ ඇති සෙස්ස පස්සට.